අපි කිසිසේත්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විදිහට හෝ නැත්නම් ශ්‍රී ලංකාව විදිහට අපි මාස්ක් එක පළඳීම අයින් කරන්න ඕනි කියන මතේ හෝ නැත්නම් ඒ තීරණේ කවදාවත් මේ වනතේ කරගෙන නැහැ. අපිට දැම්මම ෆේස් මාස්ක් එක අයින් කරන්න පුළුවන් තැනක නෙමෙයි ශ්‍රී ලංකාවේ ඉන්නේ. අපි තාමත් බූස්ටර් මාත්‍රාව 40%කට ආසන්න ප්‍රමාණයකට තමයි අපි අවශ්‍ය ඉලක්කගත කණ්ඩායමෙන් අපි ලබා දීලා තියෙන්නේ. ඉතින් මේක 70%ක් 80%ක් වුණොත් තමයි අපිට යම්කිසි ප්‍රමාණයක මේ තියෙන රෙස්ට්‍රික්ෂන්ස් අයින් කරන්න පුළුවන්ද කියන එක ගැන අපිට හිතන්න පුළුවන් වෙන්නේ. එතකොට රජයක් විදියට හෝ නැත්නම් රටක් විදියට අපි ගන්න තීරණයකට ඒ කාල වෙනකොට එන්න පුළුවන්. නමුත් මේ වෙනතෙක් අපිට දැනට ඔමික්‍රොන් ප්‍රභේදය පැතිරිමින් යනවා. ඒ නිසා දැන් කිසිසේත්ම මාස්ක් එක අයින් කරන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ ගෙදරින් එළියට බහිනකොට කරුණා කරලා මාස්ක් එක පැළඳ ගන්න හරි විදියට ගන්න විතරක් මාස්ක් එක ගලවන්න. අනිත් හැම වෙලේම මේ මාස්ක් එක පැළඳගෙන ඉන්න. අපි කිසිසේත්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විදිහට හෝ නැත්නම් ශ්‍රී ලංකාව විදිහට අපි මාස්ක් එක පළඳීම අයින් කරන්න ඕනි කියන මතේ හෝ නැත්නම් ඒ තීරණේ කවදාවත් මේ වනතේ කරගෙන නැහැ. මාස්ක් එක අපි අයින් කරන්න වෙන්නේ අපගේ මේ කර්තව්‍යයේ අවසානංගයේ විදියට. ඊට කලින් අපි දැනට තියෙන මේ බූස්ටර් මාත්‍රාව හැකිතාක් දුරට අරගෙන, ඒ කියන්නේ ඉලක්කගත කණ්ඩායම මිලියන 14.1ක් ඉන්නවා. ඒ 14.1ටම මේ බූස්ටර් මාත්‍රාව දීලා ඊට පස්සේ අපි එතකොට තමයි අපිට යම්කිසි ප්‍රතිශක්තිකරණයක් මේ රෝගයට විරුද්ධව අපිට සමාජයේ තියෙනවායි කියලා යම්කිසි තහවුරුවක් ගන්න පුළුවන්. ඊට අමතරව අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේත් ඒ වගේම අනිත් රටවල ඉදවන දේවලුත් ඒ වගේම වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි අනුව තමයි අවසාන තීරණයේ විදිහට තමයි අපිට මාස්ක් එක ගලවනවද කියන එක තීරණය කරන්න වෙන්නේ. ඊට කලින් අපි මේ බූස්ටර් මාත්‍රාව අරගෙන අපි සම්පූර්ණ ප්‍රතිශක්තිකරණයක්, ඒ කියන්නේ ප්‍රාථමික ප්‍රතිශක්තිකරණය සහ බූස්ටර් මාත්‍රාවත් එක්ක මාත්‍රා තුනක් අරගෙන සම්පූර්ණ ප්‍රතිශක්තිකරණයක් කරගත්තොත් අපිට මීට වැඩිය අපි දාලා තියෙන මෙම සීමාවන් අපිට තවත් ලිහිල් කරන්න පුළුවන්. අනිත් එක ෆේස් මාස්ක් එක නිසා අපි කොවිඩ් රෝගීන් ආරක්ෂා වෙනවා වගේම මේක නිසා මං හිතන්නේ අපි තවත් රෝග ගණනාවකින්ම ආරක්ෂා වෙනවා. ඒක අපි විශේෂයෙන් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව තියෙන අපි ඒ රෝග අපි රෝහල් වලට ගියාම අපි අත්දකපු දේවල්. ඉතින් ඒ නිසා අපි ෆේස් මාස්ක් එක අයින් කරනවායි කියන තැනට අපිට එන්න වෙන්නේ අවසන් අවස්ථාව විදිහට. ඒකටත් අපි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ අනිකුත් වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි අනුව තමයි අපිට ඒ තීරණය ගන්න වෙන්නේ. ඒක මට තනියෙන් ගන්න පුළුවන් තීරණයකුත් නෙවෙයි. ඒක අපි විද්වත් මණ්ඩලයකට යොමු කළා. විද්වත් මණ්ඩලයෙන් ඒක සඳහානුමැතිය ලබා දුන්නොත් තමයි අපිට ඒ තීරණයට එන්න පුළුවන්. ඊට කලින් කරන්න දේවල් ගොඩක් තාමත් ඉතුරු වෙලා තියෙනවා රටක් හැටියට, මහජනතාව හැටියට, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හැටියට. ඉතින් ඒ නිසා අපි ඉස්සෙල්ලම බූස්ටර් මාත්‍රාව අරගෙන අපගේ සමාජයේ නැත්නම් අපගේ රටවැසියන්ගේ ප්‍රතිශක්තිකරණය හැකි ඉක්මනින් ඉහළ නංවාගෙන අපි ආරක්ෂා වෙන්න බලමු කියන එක තමයි කියන්න තියෙන්නේ. ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය ප්‍රවෘත්ති සන්නාමය News First. ඔබ ලොව කොතැනක සිටියත් අප ඔබ සමගයි. Follow us on Facebook. Subscribe to our YouTube channel. News First. ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්ති.